आयवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुख सिद्ध टीवी प्रधान प्रवृत्ति प्रकाशयයි ආරම්භවන්නේ මම උදේෂා නිඩමේ ගෙදර ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත 2020 සාමාන්‍ය පෙළ 2021 දී උසස් පෙළ ඔක්තෝබර් 12 ශිෂ්‍යත්වයේ ඔක්තෝබර් 11 පාර්ලිමේන්තුවේ කෑම ගැන අදත් වාද විවාද हदिसी विदुले बिंद वटीम पिलिबंद स्वाबैली मटे पत्कल कमिटू वार्ताव पार्लिमेंटुवे सभागत कराई कमिटू वार्ताव प्रथम वरट माध्यट पोडी लसीगे कुडु रंग समग अदत प्रदेश रसकदी अपराधकरुवन सह मद्रव्य विशाल प्रमाणයක් අත්අඩංගුවට මුහුදට කසල යොමු කිරීම වැළැක්වීමට අගමැතිගෙන් නව වැඩපිළිවෙලක් විශේෂිතයි අනිවාර්යෙන්ම ගේනවා ඩිලාන් කියයි 19 වෙනස් කරන්න හදන්නේ ඇමති දුහුර ගාන වැඩි කරලා දිත්ව පුරවැසියන්ට ඇමති දුහුර දෙන්න හර්ෂණගෙන් චෝදනා හිටපු ඇමති රාජිතට සහ රෝමිට අධි චෝදනා ජපන් අගමැති දිවියට සමුදීමට සැරසෙයි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 2021 වසරේ ජනවාරි 18 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාස 12 වනදා ආරම්භ වන අතර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මාස 11 වන ඉරිදා පැවැත්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන්නේ. 2020 වර්ෂය සඳහා නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මාස 11 වන ඉරිදා දින පැවැත්වීමටත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වෙනි දින සිට නොවැම්බර් 6 වෙනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 10 වෙනි දින සිට නොවැම්බර් 8 වෙනිදා දක්වා පාසල් නිවාඩු ලබා දීමට නියමිතයි. තෙවන පාසල් වාරයේ නොවැම්බර් 9 වෙනිදායින් ආරම්භ වන අතර දෙසැම්බර් 23 වෙනිදායින් අවසන්ව වාර අවසාන නිවාඩුව දෙසැම්බර් 24 වෙනිදා සිට 2021 ජනවාරි 1 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව 2021 වසරේ නව පාසල් වාරය ජනවාරි 4 වන දින ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ. 2020 වර්ෂය සඳහා නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 වන දින සිට 27 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 1 වෙනිදා සිට ජනවාරි 17 වෙනිදා දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමි වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 1 වෙනි දිනයි. පාර්ලිමේන්තු කාර්ය සභා 6ක් සඳහා සමාජිකින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරීමට කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා කළ යෝජනාව පාර්ලිමේන්තුවේ අද අනුමැති හිමිව තිබෙනවා. මේ අතර අද පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ विवादे देवन दिनयයි අතුරු සම්මත ගිණුම පිළිබඳ ඡන්ද විමසීමක් අවශ්‍ය වුවහොත් එම ඡන්ද විමසීම අද පස්වරුවේ තව සුළු මොහොතකින් ආරම්භ වන අතර ඡන්ද විමසීමක් අවශ්‍ය නොවන හොත් අතුරු සම්මත ගිණුම අද පස්වරුවේ සම්මත කර ගැනීමටද පාර්ලිමේන්තුවේදී නියමිතව තිබෙනවා. මේ මාස 6ට අත වශයෙන්ම රුපියල් බිලියන 900කින් රුපියල් ට්‍රිලියනයකට ආසන්න ප්‍රමාණයෙන් මේ ණය කන්දරාව වැඩි වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය තුල තමයි තවත් ට්‍රිලියන් 1.3ක් ණය ගන්න අවශ්‍යයි කියලා මේ අතුරු සම්මත ගිණුමෙන් ඉල්ලන්නේ. ලෝකෙ පුරා කොවිඩ් වසංගතයේ ලොක්ඩවුන් එකක් සිද්ධ වුණා. මැතිවරණ කොමිසම තීරණය කළා මැතිවරණයේ දිනය කල්ලාන්න. මැතිවරණ කොමිසම පවා විශාල මුදලක් ඉල්ලා සිටියා මැතිවරණය පැවැත්වීම සඳහා. වෙනදා තිබුණු මුදල් ප්‍රමාණය මේ කොවිඩ් තත්ත්වය යටතේ මදි එයද අනුමත කරන ලදී අධිකරු ජනාධිපතිතුමා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 150 අදාළ වගන්ති යටතේ. ඒ අනුව අගෝස්තු 5 වෙනිදා වෙනතුරු රට මැතිවරණයක් නොමැතිව ගමන් කරා. මේ වසරේ පළමු කාර්තුවේ අපි දන්න විදිහට කොවිඩ් බලපෑම මහා පරිමාණයෙන් සිදු වුණේ නැහැ. කොහොම හරි ජනවාරි මාසයේ පෙබරවාරි මාසයේ කොවිඩ් අවදානම ගැන කතා කරනකොට මම හිතන්නේ රජය වගකීම් යුතු නිලධාරීන් තඹ සපයකට අපේ ඉදිරිපත් කරපු කාරණාව තැකීමකට ගත්තේ නැහැ. ඒ කෙසේ වෙතත් කොහොමද එහෙමනම් මේ රජයේ වගකීම ක්‍රියාත්මක වුණු පළවෙනි කාර්තුවේ ඍණ 1.6ක ආර්ථික වර්ධන වේගයක් සනිටුහන් කරන්නේ කාගේද වගකීම කාගේද වගවීම රට ලොක්ඩවුන් කරලා තිබුණා एयरपोर्ट का वहां लॉकडाउन कर लोके पुरा लॉकडाउन तत्व कैतिबुन हेबई काटवत् ऐतिया विवस्थाव लॉकडाउन करा जनाधिपति नायकता है पार्लिमेंट अनुमति तोरव ऐकाबद्ध अरमुदले मुदल जनाधिपति व्यंकर हेकिद अगोस्ट 20 किसी से अपेराटे राज्य आरक्षा बिल अमात्योरे मम जनगणकमति पार्लिमेंट तमुनासलापें इलासुना राज्य आरक्षक अमात्यांशट बिलियन 174ක් වෙන් කරලා දෙන්න කියලා ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වග කියන ඇමතිවරයා කවුද? අනුර කුමාර දිසානායක മന്ത്രിවරයා අපෙන් ඔහුගේ විවාදයේදී ඔහු එකතු කරනවා ඔහු පැහැදිලිව කියනවා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හැටියට කවුද වග කියන්නේ කියන එක. අපිට පසුපැරලා ඔහුගෙන් අහන්න සිද්ධ වෙනවා මේ മന്ത്രിතුමාගෙනුත් යහපාලන ආණ්ඩුව පෞගිය රජයේ 19 වන සංශෝධනයේ තුලින් පළ ප්‍රයෝජනය අද රටට සහ ඒ ආණ්ඩුවට ලැබුණාද කියන එක. රටේ ජනාධිපතිතුමා සේනාධිනායකයා. එතුමාට ආරක්ෂක අමාත්‍යාංශයවත් ඒ වගකීම බාර ගන්න බැරි වෙන තත්ත්වෙට මේ 19 වන සංශෝධනය ගේන්න දායකුනේ කවුද කියන එක මේ රටේ ජනතාව ඔබෙන් අහන තත්ත්වයටපත් වෙලා තියෙනවා. මේ වෙනකොට පෙනෙන්න තිබෙන දේ තමයි කඩිමුඩියේ 19 වෙනි ව්‍යවස්ථාව අහෝසි කරලා විධායකයේ බලය ශක්තිමත් කිරීම තමයි මේ රජයේ ප්‍රමුඛ අවශ්‍යතාවය වී තිබෙන්නේ කියන එක. අනාගත අර්බුද දූරදර්ශීව දැකලා සියලු පාර්ශ්වයන් සහභාගී කරවගෙන ඒවට විසඳුම් හොයන්න සත්භාවයෙන් කරන උත්සාහයන් මග හරින්නත් සමගි ජනබලවේගී අපි කිසිවිටකත් සූදානම් නැති බවත් මම මේ සභාවට මතක් කරන්න කැමැතියි. ආයෝජන නැතිව ආර්ථික සංවර්ධනයක් ගැන සිතන්ටවත් පුළුවන් කමක් නැහැ. අතිශයින් තරංගකාරී ලෝකයක අපේ රටට ආයෝජන ලබා ගැනීම පිණිස විශ්වාසය දිනා ගන්න ඕනේ ජාත්‍යන්තර මට්ටමේ. පාර්ලිමේන්තුව අපිට මේ කෝප්පයද වෙනස් කරගන්න බැරි වෙලා තියෙන. වීදුරුවක් පාවිච්චි කරන්න බැරි මට්ටමට ඇවිල්ලා තියෙනවා. මොකද මේ වීදුරුව ගෙනල්ලා නැත්තේ ඇයි කියලා අහුවම ඒ අය කියන්නේ වීදුරුව ගෙනාවොත් අනිත් පැත්තත් එක වීදුරුව වලින් ගහගන්නේ. ඉදිරියේදී මේ සියල්ල තහනම් කළා ඒ වගේම සීමා කළා මේ රට තුල හොඳ පරිසර හිතකාමී නිෂ්පාදන පිළිකිරීම සඳහා අලුත් අමාත්‍යවරුත් එක්ක කටයුතු කරන්න සූදානම් බව මම සිහිපත් කරන්න කැමතියි. මේ රටට ප්ලාස්ටික් ඒ වගේම පොලිතින් නිමි භාණ්ඩ විදියට ගේන එක පළවෙනි අදියර විදියට අපි සීමා කරන දරුවන් සඳහා සෙල්ලම් බඩු විදියට විශාල ප්ලාස්ටික් ප්‍රමාණයක් ගේනවා. ඒව සීමා කරන්න අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම මේ රට තුල පාවිච්චි වෙන ශෂේ පැකට් කියන අපි ඒවට විකල්ප හඳුන්වා දෙමින් මේවා සීමා කිරීම සඳහා රජයේ අවධානය යොමු කරන රුංගලෙත් පිට රටින් ගේනවලු ආකුඩු ගේනවලු ඒවා ගෙනීමත් ආරම්භ වුණේ ඒ කාලේ තමයි. එතුමාට සරුංගෝලා රින්න ඕන නම් චීනෙන් ගේනවම ගන්න ඕනේ නැහැ. ඉරටු දෙකක් ගන්න, බටපතුරක් ගන්න, සරුංගෝලයක් හදාගත්තම සරුංගෝලා රින්න පුළුවන් චීනෙන් ගිහිලා සල්ලි නාස්ති කර ගන්න එපා. ඒකන්ද පොඩි පොඩි දේවල් අල්ලගෙන සරුංගල්ලා රින්න හැදුවට මම හිතන්නේ අතීතේ අපට අමතක කරන්න පුළුවන් කියලා. අද අර කෑම පැකට්ටුවේ රුපියල් 3000 ගණන නිසා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ මම ගෙදරින් කෑම ගෙනවා කියලා මම කිව්ව එකට මාව බේරුණාට මේ සභාවේ ඉන්න අනිත් മന്ത്രിවරුන්ට ගෙවල් වලින් කෑම ගේන්න බෑ. ඒ අය බොහොම දුර ඉඳලා එන වෙලාවල් තියෙනවා. ඒ නිසා කරුණාකරලා මහලේකම්වරයා හරහා මේ පුවත නිවැරදි කරන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම 950ක් වැය වෙන්න විදියකුත් නැහැ. එක්ක මේ ආහාර සපයන ආයතන විසින් විශාල වශයෙන් මුදල් මංකොල්ල කරනවා. දැන් අපිට තියෙන කනගාටුව අපිට රුපියල් 200ට දෙනවා කියලා 150ට අපේ ජනමාධ්‍යවේදීනුත් මේ ආහාර ගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එළියට ගියහම ජනතාව කියන 3000 කෑම එකක් අපි 200ට කනවා කියලා. ඒක ඇත්ත ඔබතුමාලා කියපු කාරණේ පොඩි පුංචි අකුරු වලින් දාලා තියෙනවා. දැන් මේ മന്ത്രിවරු 225 දෙනාම හැමදාම පාර්ලිමේන්තුවෙන් කන්නේ නැහැ. හරි. හැබැයි පාර්ලිමේන්තුවේ සේවකයෝ රියදුරු මහතුරු 2000ක් විතර කනවා. එතකොට අපිට දැනගන්න ඕන මේ ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් දුන්නු ගාන මේ 2000ම එකතුව 225න් බෙදලාද කියලා. එහෙමනම් ඒක අපිට කරපු ලොකු අගෞරවයක්. ඉතින් එහෙමනම් ඔබතුමා මේ පාර්ලිමේන්තුව හර කොමිටු මීටම එක නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න දැන් මේකේ මේ මහා ලොකු දේවල් නැහැ නේ මේ හිල්ටන් එකේ ශාංග්‍රීලා එකේ තියෙන දේවල් නැහැ බතු හෙලවලු තියෙන්නේ හරිද දැන් පළතුරු සීසන් එකටවත් ඒ පළතුරු වෙන්නේ නැහැ හැමදාම තියෙන්නේ මේ අන්නාසි මේ පැපළුයි මේ කෙසල් ගෙඩි හරිද එතකොට මේ මිනිස්සු හිතන් ඉන්නේ හැබැයි අපි රත්තරන් ගිලිනවා කියලා ඉවරලා ඕ බලන්න ඕන කෙනෙකුට තේන රුපියල් 500ක්වත් කොස්ට් වෙන්නේ නැහැ ඔකට සාමාන්‍යයෙන් බත් කඩේකින් රුපියල් 200 බත් පැකට් එකට තව පොඩ්ඩක් 100ක් විතර වැඩිපුර මේ එකක් තමයි ඔතන තියෙන්නේ ඒ නිසා මේක නිවැරදි කරන්න කතා කරන තුමා මේ පාර්ලිමේන්තුවේදී කියලා මාධ්‍යයට ඉල්ලීමක් කරන එක මේ දාන්න කියලා මේ සියලුම දෙනා කන කෑමවල වියදම 225න් බෙදලා තමයි මුලින් මේ ගන්න කියලා තියෙන්නේ මේ ගැන සොයලා බැලුවාම එක කෑම වේලකට වියදම් മന്ത്രിවරයෙකුට සඳහා වියදම් වෙන මුදල් රුපියල් 296ක් වගේ මුදලක් තමයි ඒක වෙන් වෙන්නේ අපි නිවැරදිව හරියටම ගණන් හදලා කියන්නම් සභාවට දැන් මේක අහම්බෙන් වුණ දෙයක් නෙවෙයිනේ යම් නිලධාරියෙක් මේ පිළිබඳ ප්‍රකාශයක් කළා තියෙනවා අලුත් മന്ത്രിවරුන්ගේ සමුළුවේදී. එවැනි අවස්ථාවල මේ නිලධාරීන්ට සම්බන්ධ වෙනුත් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. මොකද මේවා බරපතල වැරදිනේ. මොකද මම කවදාවත් දැකලා නැහැ 225 දෙනාම ඔය කැන්ටිමෙන් කනවා. සාමාන්‍යයෙන් 70ක් 80කට වඩා කවදාවත් ඔය කැන්ටිමෙන් එක වෙලාවක් කන්නේ නැහැ. हदसी विदुलिय बिदबैटीम संबंधेन सोबैलीमट विषय बहार अमात्य डालस अलाहपेरु महता विसिन पत्कल कमिटिये वार्ताव अद पार्लिमेंटुवेदी सभागत करनु लැබුවා. මේ අතර එම කමිටුව අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ විදුලිය බිඳවැටීමට හේතු වූ විදුලි අධිකාරීවරයා සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි. පසුගියදා රටපුර ඇති වූ හදිසි විදුලි බිඳවැටීමත් සමග එලෙස විදුලිය විසඳවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ භාර අමාත්‍ය ඩලස් අලහපෙරුම මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටු වාර්තාව කමිටු සමාජිකයින් විසින් පසුගිය 26 වනදා අමාත්‍යවරයා වෙත බහර දුන් අතර අමාත්‍යවරයා විසින් එම වාර්තාව පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඒ ඉදිරිපත් කරනු ලැබුවා. එම කමිටු වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු වුණා. මේ සිද්ධිය සිද්ධ වෙච්ච දවසේ මේ තියන්නේ කෙරවල පිටියේ ග්‍රිඩ් උපපොළ මේකේ බස් බාස් දෙකක් තියෙනවා. බස් බා එක කියන එක ඕෆ් කරලා තිබෙනවා. ඒ කියන්නේ ඒක එනර්ජයිස් කරලා නැහැ. බස් බා දෙක කියන එක එනර්ජයිස් කරලා ඒක ඒ වෙලාවේ පවර් ඩිලිවර් කරමින් තිබුණේ වෝල්ටීයතාවය වෝල්ට් 220000යි නැත්නම් කිලෝ වෝල්ට් 220යි. ඒ තියෙනකොට මේකේ තියෙනවා මේ අයිසොලේටර්ස් කියලා ස්විචස් දෙකක්. ඒකෙන් බස් කප්ලර් සර්කිට් බ්‍රේකර් එකේ මේන්ටනන්ස් වැඩ කර ඉන්නකොට අදාළ නිලධාරි මහත්මයා අත් එකක් දාගෙන තමයි කරමින් ඉඳලා තියෙන්නේ. ඒ කණ්ඩායම විසින් කටයුත්ත කරගෙන ඉන්න අතරේ ඒක ඉවරයි කියලා හිතලා මේ අයිසොලේටර් එක වහනවා කියලා හිතාගෙන මේ අයිසොලේටර් එක තමයි වහලා තින්නේ. එහෙම කරාම වෙන්නේ එනර්ජයිස් වෙච්ච 220 kV එනර්ජයිස් වෙලා තියෙන බස් බාර් එක කෙලින්ම මේ අර්ත් එක හරහා ග්‍රවුන්ඩ් වෙනවා. එතකොට 3 phase to ground fault එකක් හැදෙනවා. ඒ වගේ එකක් හරහා තමයි මේ ග්‍රවුන්ඩ් වීම සිද්ධ වෙලා තියෙන්නේ. මේ fault එක නිසා වුණේ දැන් එතකොට අපේ voltages අඩු වුණා, system frequency එක වැඩි වුණා. ඒ වැඩි වෙච්ච rate එක threshold rate එකට වඩා වැඩි හින්දා ඒවට sensitive generators තිබුණේ ලක්විජය power station එකේ මේ වෙලාවේ. එතකොට ඒ ලක්විජය power ස්ටේෂන් එක ඒ වෙලාවේ අවශ්‍ය ලෝඩ් එකෙන් මෙගාවොට් 810ක්ම ඩිලිවර් කර හිටියේ. ඒ 810ම අහක් වෙනවා. මැෂින් නතර වෙනා නෙවෙයි. ඒගොල්ලෝ සර්කිට් බ්‍රේකර්ස් ඕපන් වෙලා ඒ ලක්විජය යුනිට්ස් තුනම සිස්ටම් එකෙන් අයින් වෙනවා. එතකොට එච්චර ලොකු ජනක යන්ත්‍ර ප්‍රමාණයක් එක විට මේකෙන් අහක් වුණාට පස්සේ එක එක තැන් වල ත්‍රෙෂෝල්ඩ් තියලා දෙනවා. ඒ එකින් එක ඕෆ් වෙවි යනවා. ඕක තමයි සංක්ෂිප්ත වශයෙන් සිද්ධ වෙච්ච සිද්ධිය. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පැය 6කුත් විනාඩි 46ක් ගිහිලා තියෙනවා මේ ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එක එනර්ජයිස් කරගන්න. ඉලෙක්ට්‍රිකල් සුපරින්ටෙන්ඩන්ට් මොකෝ වෙන්නේ දැන් කාමයාගටද? දැනට දැන් අපි මේ කමිටියට දීලා තියෙන TOR එක අනුව තමයි මේ කටයුත්ත කරලා තිබෙන්නේ. මෙතනදී ඕනෑම ආයතනයක් තියෙනවා. රජ ආයතනයක්, පෞද්ගලික ආයතන වල තත්ත්වයක්, තමාර ආයතන වල ඒ වගේ තියෙන ක්‍රමවේද ලංකා විදුලි බල මණ්ඩලෙත් විනය සංග්‍රහයක් තියෙනවා. ඒ කාර්ය අනුව යම් සේවකයෙක් නිලධාරියෙක් වර්ධි සහගත ලෙස කටයුතු කරා නම් ඒකේ තියෙන කාරණා අනුව කටයුතු නොකර ඉන්නවා නම් ඒ අනුව එයාට එරෙහිව විනය කටයුතු ක්‍රියාමාර්ග ගැනීම හැකියාව තිබෙනවා. ඒ අනුව මේ විදිහට ලංකා විදුලි මල මණ්ඩලයේ කටයුතු ආරම්භ කරලා තිබෙනවා. දැන් ওই වැඩේට කොච්චර කාලයක් යාවිද? මූලික විනය පරීක්ෂණය මාස 3ක් ඇතුළත අවසන් කරනවා. අපි ඇත්තටම මේකේ වගකීම විදුලි අධිකාරියට විතරක් පවරලා නැහැ. ඒකට මේ මේන්ටනන්ස් ප්‍රොටෝකෝල් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න වග කියන්න ඕන කවුද? ඒ සියලු දෙනා වගකීම යුතුයි. විදුලි අධිකාරිවරයාගේ සිට සමහරක් විට ජෙනරල් මැනේජර් දක්වා මේ වගකීම යුතුයි. ඔපරේෂන් ඇන් මේන්ටනන්ස් ප්‍රොටෝකෝල්ස් හරියට ඉම්ප්ලිමන්ට් වෙලා තිබිච්ච නැති එක ගැන. ඒකට අපි මේ කොයි වෙලාවකවත් ඒ වගකීම සම්පූර්ණ වගකීම විදුලි අධිකාරි මහත්මයාට පවරලා නැහැ. එතනින් උඩ ඉන්න සියලු දෙනා මේ වගකීම බාරගත යුතුයි. 2016 පවපෙලිකක් ගියා, 2015 පවපෙලිකක් ගියා. ඒ ඔක්කොම සිද්ධ වුණේ නොරොච්චෝල මැෂින්ස් වල තියෙච්ච දෝෂ සහිත භාවයෙන්. ඒ වෙලාවේ ඒ කමිටුව පත් කරපු ඇමති මණ්ඩල කමිටුවකුත් පත් කළා. ඒක පත් කරපු කමිටුව වල නිර්දේශ ඒ 20න් මං හිතන්නේ 16ක් තරමටම ක්‍රියාත්මක කළා තියෙනවා. මොකද ඊට පස්සේ නොරොච්චෝලේ මැෂින්ස් වල දෝෂ ඇති වුණේ නැත්තේ නෑ. දෝෂ ඇති වුණා. ඒ මැෂින් ට්‍රිප් වුණා. හැබැයි ඒ ට්‍රිප් වුණාට මේ වගේ සම්පූර්ණ අයිලන්ඩ් වයිඩ් බ්ලැක්අවුට් ගියේ නෑ. දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ නොරොච්චෝලේ මැෂින්ස් වල තියෙච්ච ප්‍රශ්නයක් හින්දා නෙමෙයි. නොරොච්චෝලේ මැෂින්ස් මුල් පද්ධතියෙන් ඉවත් වෙච්ච හින්දා තමයි ටෝටල් ෆේලියර් ගියේ. හැබැයි ප්‍රශ්නේ තිබුණේ නොරොච්චෝලේ නෙමෙයි. ප්‍රශ්නේ තිබුණේ කෙරළපිටිය. කෙරළපිටිය බස් බායකේ සිද්ධ වෙච්ච ෆෝල්ට් එක මං හිතන්නේ වෙන්න පුළුවන් අපේ network එක වෙන්න පුළුවන් දරුණුම ෆෝල්ට් එකක්. මේක මේ එයාගේ අත්තරද්දක් හින්දා වෙච්ච ෆෝල්ට් එකක් හින්දා පැහැදිලිවම මේක මහා අපේ සිස්ටම් එකේ මෙහෙම ෆෝල්ට් එකක් කවදාකවත් වෙලා නැහැ. මේ අතර අද පාර්ලිමේන්තුවේදී විශ්ව භාර අමාත්‍ය ඩලස් අල්හප්පෙරුම මහතා මෙම විදුලි අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. විදුලි අර්බුද සම්බන්ධයෙන් ඉතිහාසයේ මෙම කමිටු රාශියක් පත් කළා තියෙනවා. හැබැයි වාර්තාවලට උනේ මොකක්ද කියලා කියන එක බොහෝ වෙලාවට භූගත වෙච්ච කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වාර්තාව මම කැමතියි අද මේ සභාවට ඉදිරිපත් කරන්න. මේ වාර්තාව සභාගත කරන ගරු නියෝජක තානායකතුමනි, ඒ වාර්තාවේ පැහැදිලිව තියෙනවා විදුලි අධිකාරීවරයෙක්ගේ අත්තරද්දකින් සිදුවෙච්ච දෙයක් කියලා. හැබැයි මේ සභාවෙන් ඉල්ලීමක් කරනවා. එහෙම අත්තරද්දක් සිදුවෙච්ච අධිකාරීවරයෙක් ඉන්නවා. ඇත්ත. මේ නිලධාරීන්ට අපහාස කරන්න නෙමෙයි. හැබැයි ඔබතුමා දන්නවා විදුලි ජනන සැලැස්මක් අපිට නැතිකම නිසාවෙන් රට මුහුණ පාපු අර්බුදය වෙන දේශපාලන බලපෑම් නිසාවෙන් මේ සැලැස්ම අපිට ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. මේක තමයි යථාර්ථය. මේ අධික විදුලි බල මිල අපි පාලනය කරගන්නට ඕනේ. ඒක කරන්න අමාරු දෙයක් නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපේ සැලැස්ම ඇතුලේ අපි විශ්වාස කරනවා පළවෙනි කාරණය තමයි රටට ජාතික විදුලි ජනන සැලැස්මක් අපි හදන්නට ඕනේ. එදා මම අද මේ සභාවට දෙන පළවෙනි සාධකය තමයි ජාතික විදුලි ජනන සැලැස්මක්. අපේ නිලධාරීන් තාක්ෂණ වේදින් ඔක්කොමත් එක එකතු වෙලා අපි ක්‍රියාත්මක කරනවා. මේ සභාව දනුවත් කරනවා. අද දිනේ දිවයිනේ ප්‍රදේශ රැසකදී පොලිසිය පොලිස් විශේෂ කාර්යාලය සුරබදු නිලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලැබූ වැටලීම්වලදී පාතාල කල්ලි සමාජිකයින් ගිනි අවිස් සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් දඹුල්ල කණ්ඩනම පාර අමුණ ප්‍රදේශයේ කැලෑපද ස්ථානයක තිබී සොයා ගැනීමට පොලිසිය සමත් වුණා. දඹුල්ල පොලිසියට ලද තොරතුරක් මත පොලිස් නිලසුනක අංශයේ බෲස් නම් සුනකයාගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කර තිබෙනවා. මෙම හෙරොයින් තොගේ මෙම ස්ථානයේ තබාගේ සැකකරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. EC කැෂ් ක්‍රමයට මෙම මත්ද්‍රව්‍ය තොගේ අලෙවි කර ඇති බවට සැක පළ කරන බවයි අප කළ විමසීමකදී දඹුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ. කොළඹ පොලිස් විශේෂ කාර්යාලයේ විශේෂ විමර්ශනයකකට ලද තොරතුරක් මත බලපිටිය වදදුව ප්‍රදේශයේදී ගිනි අවිස් සහ ජීවඋණ්ඩ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් යුදෝපකරණ අතර T56 ගිනි අවියක්, විදේශ නිෂ්පාදිත ගිනි අවියක්, රිවොල්වරයක්, T52 වර්ගයේ ජීව පතුරම් 152ක්, මිලිමීටර් 9 වර්ගයේ පතුරම් 53ක්, ජීව අත්බෝම්බයක් සහ දුම් බෝම්බ දෙකක් සහ මාංචියුකලක් ගෙවන බවයි පොලිසිය සඳහන් කළේ. මෙම අවි ආයුධ තොගය දැනට බන්ධනාගාරගතව සිටින පොඩි ලැසි නැමැති පාතාලකාලී නායකයාගේ සමීපතමයෙකු වන සුද්දා නැමැත්තා විසින් කුඩු රංග නැමැති පුද්ගලයාට ලබා දී තිබෙනවා. ලද තොරතුරකට අනුව යුද හමුදා බුද්ධ්‍යංශය සහ විශේෂ කාර්යබලකායේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී ගල්ඔය 40 කොටුව ප්‍රදේශයේ නිවසක තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, ජීව උණ්ඩ 3ක්, යුද හමුදා ඇඳුම් කට්ටල කිහිපයක්, වියලන ලද දඩමස් කිලෝකට අධික ප්‍රමාණයක් සහ සතුන් ඝාතනය කිරීමට යොදා ගන්නා ලද පිහියක්ද සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරුවෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අත්අඩංගුවටගත් ගිනි අවිය හබරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට අයත් බවත් සතුන් දඩයම් කිරීම, මංකොල්ල කැම් වැනි නීති විරෝධී ක්‍රියා සඳහා මෙම ගිනි අවි මුදලට ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වුණා. පොලිස් විශේෂ කාර්යාලය සහ කිරිඳිවැල පොලිසිය විසින් ඒකාබද්ධව සිදු කරන ලද මෙහෙයුමකදී ඇඩිලීඩ් මංජු නම් අපරාධකල්ලි සමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී කඩු 3ක් සහ T56 උණ්ඩ 4ක්ද සොයාගත්තා. මේ අතර වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත වැලිවේරිය මහරගම නැදුන්ගමුව ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත් පැන්ස්කාගාරයක් වටලා එම ස්ථානයේ පවත්වාගෙන ගිය කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් මේකකේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නීති විරෝධී මත් පැන් බෙදා හැරි පුද්ගලයෙකු ස්පීතු බෝතල් 120ක් සමග අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. නාගොඩ පොලිසියට ලද තොරතුරක් මත මාපලගම ප්‍රදේශයේ ගංජා ආලේප කළ පුද්ගලයෙකු ගංජා ග්‍රෑම් 500ක් සමග අත්අඩංගුවට ගැනීමට නාගොඩ පොලිසිය සමත් වුණා. අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී කඩු 2ක් T56 ජීව උණ්ඩ ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා. අත්අඩංගුවටපත් මෙම සැකකරු පොලිස් බහරේ රඳවා සිටියේදී ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි මව විසින් සැකකරු වෙත ගංජා ලබා දීමට තැත් කර ඇති අතර අනුතුරුව පොලිසිය විසින් මවද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුගස්තර පොලිස් වසමේ අඹතැන්න ප්‍රදේශයේ අමුසැමි යෝලක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 875ක් සහ මුදලින් රුපියල් 1,59,000ක මුදලක් සමග ජංගම දුරකථන, විදේශීය ක්‍රෙඩිට් කාඩ් පත් සහ බැංකු වලට රන් බහඬ උකස් කරන ලද රෙසිප්ට් පත් කිහිපයක් සොයාගෙන තිබෙනවා. මේදී සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවටපත් මෙම යුවළ තදින්ම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් බවයි. ඒ සඳහා මුදල් උපයා ගැනීමට ඔවුන් විසින් රන් ආභරණ සහ මුදල් පසුම්බි සොරකම් කරන බවටත් අනාවරණය වුණා. ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය දුහුරේ දරමින් සිටින ෂින්සෝ අබේ මහතා එම දුහුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ජපානයේ කීර්තිමත් දේශපාලඥයෙකු මෙන්ම එරට අගමැති ධුරය හොබවනු ලැබූ ෂින්සෝ අබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහුට බලපා ඇති අයහපත් සෞඛ්‍යතත්වයේ හේතුවෙන් මෙම තීරණයගත් බවයි ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ. ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පැවති රෝගයක් හේතුවෙන් ෂින්සෝ අබේ මහතා කාලයක් තිස්සේ පීඩා විඳි අතර ඔහුගේ සෞඛ්‍යතත්වය තවදුරටත් අයහපත් වීම මෙම තීරණයට හේතු වී තිබෙනවා. මේ අතර එරට මාධ්‍ය වාර්තා කරන්නේ ෂින්සෝ අබේ මහතාගේ රෝගී තත්වය රජයට ගැටලුවක් වීම වැළැක්වීම සඳහා ඔහු මෙම පියවර ගෙන ඇති බවයි. වයස අවුරුදු 65ක් වන ෂින්සෝ අබේ මහතා 2012 වසරේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ධූරයේ හෙබ වූ අතරම එම වසර තුලදීම ජපාන අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට වරම් හිමි කරගත්තා. වසර 8කට අධික කාලයක් ජපානයේ අග්‍රාමාත්‍ය ධූරයේ දැරූ ඔහු දීර්ඝතම කාලයක් ජපාන අගමැති ධූරයේ හෙබ වූ රාජ්‍ය නායකයාද වනවා. ජපාන ආර්ථිකයේ වර්ධනය කිරීමෙහිලා මෙන්ම රටේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් විශාල සේවයක් සිදු කළ ඔහු දුරෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය පිළිබඳව ජපාන් වැසියන්ගෙන් සමාව අයද ඇති බවටද එරට මාධ්‍ය වාර්තා කළා. සිය දුරකාලය සම්පූර්ණ කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස ජනතාවගෙන් සමාව අයද ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ විදේශ ප්‍රතිපත්තිය තුළ අසල්වැසි රාජ්‍යයන් සමග සහයෝගයෙන් හා මිත්‍රත්වයෙන් කටයුතු කිරීමට ඔහු කටයුතු කළා. එහිදී ඔහුගේ ප්‍රතිපත්තිය අතර තිබූ සුවිශේෂී කරුණක් වන්නේ විදේශ රටවල ශිෂ්‍යයින්ට ජපානය තුළ අධ්‍යාපනය ලැබීමට තිබූ අවහිරතා ඉවත් කිරීමයි. 2014 වසරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ පැවති කාලය තුළ ෂින්සෝ අබේ මහතා ලංකාවේ පළමු නිල සංචාරයකට දෙක් වුණා. කෙසේ වෙතත් අගමැති ෂින්සෝ අබේගේ අග්‍රාමාත්‍ය දුර කාලය අවසන් වීමට නියමිත වෙත්තේ ලබන වසරේ සැප්තැම්බර් 21 වනදායි. පොපිමල් දිනය නිමිත්තෙන් පළමු පොපිමල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැළඳවීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වුණා. ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා මහතා විසින් පළමු පොපිමල ජනාධිපතිතුමාට පැළඳවනු ලැබුවා. ලෝක සංග්‍රාමවලදී මියගිය සෙබළුන් සිහි කරමින් ශ්‍රී ලංකා සේවා මුක්ත බට සංගමය වර්ෂ 1944 සිට වසරක් පාසා පොපිමල් දිනය සංවිධානය කරනවා. වෙරළට කැලිකසල බැහැර කිරීම වැළැක්වීමට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. ප්‍රධාන ප්‍රශ්නේ තියෙන නිසා දැන් අපේ ලංකාවේ ගංගා 103ක් මොහොතට සම්බන්ධ වෙනවා. දැන් වැඩිපුරම 95%ක් වෙරළ තීරයට එන අපද්‍රව්‍ය එන්නේ ගංගා වලින් දානවා තමයි. නිසා අපි සර් ප්‍රෝ අයිලන්ඩ් එකෙන් එකතු කරන ඒවා අඟුරු වැල්ලෙන් රුවන් වැල්ලෙන් දාපු ප්ලාස්ටික් ඒවා තමයි එකතු කරන්නේ. ඉතින් ඒක හැමදාම මේක සුද්ධ කර තමයි ඉන්නේ. නෑ ඒක නවත්ත ගන්න වෙන ක්‍රමයක් බලන්නකෝ. ගංගා වලින් එන එක මූදට වැටෙන්න ඉස්සෙල්ලා නවත්ත ගන්න ක්‍රමයක් නැද්ද? පරිසර කණ්ඩායමක් හදලා ගඟ වැටෙන තැන ප්‍රදේශයේ තරුණ පිරිසක් කවු කරලා ඒ කට්ටියට නිකම් පොඩි මේකක් උනන්දු කෙරෙව්වා නම් අපිට වියදමක් නැතුව කරගන්න පුළුවන්. ඒ වගේ ඒවා ටිකක් හැදුවා නම් කරන්න පුළුවන්. අර ඇඩ් හොක් වෙන එක තමයි අර දිගටම කන්ටිනියුස්ලි වෙරළ තීරය පිරිසිදුව තියාගන්න එක තමයි අපි වැදගත්. අපි නෑ අර කට්ටිය පාවිච්චි කරන්න හැකිනේ. මේක ඇලවලින් එන ඒවා නවතර කරගන්න. මේකට මේ කණ්ඩායමක් හදාගන්න ඔයාලා එකම කර්මාන්තශාලා හෝටල් වලට අපද්‍රව්‍ය බැහැර කිරීම විධිමත් කිරීමත් රෙගුලාසි නීති රීති පාවිච්චි කරන්නේ මැෂින් මේක මේට ඉලෙක්ට්‍රිසිටි බිල වැඩි වෙන හින්දා. ඔව් සර්. ඔය නැත්තම් කෙලින්ම යවනවා මුදට. ඔය ටික. හැබැයි ඒකට මොකක් හරි වෙන වැඩ පිළිවෙලක් දාන්න ඕන හෝටල් වලට කියන්න ඕන. එයාලට අනිවාර්යයෙන්ම මේ ඔයාලා වෝනින් එකක් දෙන්න ඕන. ඔව් සර්. 19 වන අනුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගන්නා උත්සාහයට විපක්ෂය දැඩි ලෙස විරෝධතාවය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද 19 වන සංශෝධනය ඉවත් කරන්න ප්‍රධාන කාරණා කීපයක් තියෙනවා. වැදගත්ම කාරණා වෙන්නේ ඒ අයට බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේන්න. ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගෙන ඒමත් එක්කම 19 වන සංශෝධනයේ සීමාවක් තියෙනවා. අමාත්‍ය ධූර සංඛ්‍යාව සීමාව නැති කරන්න මේගොල්ලෝ දැන්ටම කියනවා පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. 20 වෙනි සංශෝධනය ගෙනාවේ ගාවම ඇමතිකමක් දෙනවා කියලා. මේ දැන්ටම පාර්ලිමේන්තුවේ පණිවිඩ යවලා තියෙනවා 20ට අත උස්සන්න. එතකොට අපි ඕගොල්ලන්ට ඇමතිකමක් දෙනවා. ඉතින් රටක් හැටියට දැන් මේ වෙලා තියෙන අර්බුදකාරී තත්වයේදී අපිට තවතවත් අමාත්‍යදූරය අඩු කරගන්න පුළුවන් නම් තමයි ආදර්ශමත් ආණ්ඩුවක් හැටියට රටක් පිළිගන්න. හැබැයි දැන් මේ අයගේ සැලසුම තමයි 3-2 තමන්ගේ පැවැත්මට ප්‍රයෝජනට ගන්න. අපි තරයේ ඊට විරුද්ධ වෙනවා. හැම වෙලාවෙම අපි කියනවා වැඩි බලය දූෂණයට සහ වංචාවට හේතු වෙනවා. ඒ වගේ විනාශයටත් හේතු වෙනවා. ඔවුන් 3-2 බලයක් කරන් 2010 15 කාලේදී ඒ වැඩි බලයත් සමග දූෂණයට යොමු වුණා. ඒ වගේම ඔවුන් විනාශයටපත් වුණා. මේවරත් ඔවුන්ට වැඩි බලයක් ලැබිලා තියෙනවා. දැන්ට පටන් ගැනීමේදීම විවස්ථා උල්ලංඝනය කරමින් යනවා. විවස්ථා උල්ලංඝනය කරමින් යනවා පමණක් නෙමෙයි. එක රටක් එක නීතියක් වෙනුවට තමන්ගේ පාක්ෂිකයන්ට එක නීතියකුත් විරුද්ධ පාක්ෂිකයන්ට තව නීතියකුත් යන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කුරුණෑගල නගර සභාවේ සිද්ධියත් මාතලේ නගර සභාවේ සිද්ධියත් ගත්තාම මේක හොඳට පැහැදිලි වෙනවා ජනතාවට තමන්ගේ පාක්ෂිකයන්ට එක නීතියකුත් විපක්ෂයට තවත් නීතියකුත් තියෙන බව. ස්ථිර වශයෙන්ම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියන කාරණේ ස්ථිර වශයෙන්ම මේ ආණ්ඩුව යටතේ කෙරෙනවාමයි. ඒක දෙකක් නැහැ. ගෝඨාභය මහත්තයා කිව්වොත් ඒක ආශ්‍රව කාර්ය වැඩ කරන කෙනෙක්. සමග ජනබලය කට්ටිය කියනවා ස්වාධීන කොමිෂන් සභාව හොඳයි කියලා. ඔය ස්වාධීන කොමිෂන් සභාව නිසා නේද තවදුරටත් ශ්‍රී ලංකාවේ පොලිස්පති කෙනෙක් පත් කරන්න බැරුව තියෙන්නේ. ඊළඟට මැති වෙන කොමිෂන් සභාව ගන්න. ස්වාධීනයි කියන මැති වෙන කොමිෂන් සභාවේ සමාජික උසාවිය යනවා ඡන්ද එපා කියලා. එතකොට ඒක ස්වාධීන වෙන්නේ කොහොමද? අපේ රටේ දේශීය කර්මාන්ත නංවන්ට ඉතා නිශ්චිත වූ ඉලක්ක සහිත වූ වැඩපිළිවෙලක් සහ ඒ වැඩපිළිවෙලට දායක වන්නා වූ වගකීම් දරන්නා වූ ඇමතිවරු පත් කරමින් ආණ්ඩුවේ වැඩසටහන ආරම්භ කරලා තිබෙනවා. මේ වැඩසටහන තුල තියෙන සාරගර්භ අර්ථවත් දේ තාම හොඳින් තේරෙනවා. හැබැයි තේරෙන නිසාම මේකට ඒගොල්ලෝ කරන්නේ මේක සමච්චලයට ලක් කරන්න ඒකේ තියෙන යම් යම් කෑලි අරගෙන ගහන එක තමයි කරන්නේ. ත්‍රිපුරවැසිභාවයේ තියෙන බැසිල් රාජපක්ෂ මහත්මයා මහේන්ද්‍රන්ට සමාන කරන්න එපා. මහේන්ද්‍රන් මේ රටේ පුරවැසියෙක් නොවන සිංගප්පූරු පුරවැසියෙක්. බැසිල් රාජපක්ෂ මහත්මයා මේ රටේ පුරවැසියෙක් ජනතාව ඡන්දයෙන් පස් කරනවා නම් ද්විත්ව පුරවැසියෙක් අපි ගාලා එලවන්නද? ද්විත්ව පුරවැසිය භාවය තියන ඕන කෙනෙකුට මේ රටේ ඕනෑම දෙයක් කිරීමේ අයිතිය තියෙනවා. ව්‍යාපාර පටන් ගන්න පුළුවන්, රාජ්‍යනෝල් සංවිධාන පටන් ගන්න පුළුවන්. ඔහුට ඡන්ද ඉල්ලන්න දෙන්න බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපි කල්පනා කරන්නේ අද පැහැදිලිවම මේ වර්තමාන 19 වෙනි සංශෝධනයේ තියෙන ගුණාත්මක සහ ඉතා හොඳ ලක්ෂණ. ඒවා ඒ ආකාරයෙන්ම ඒදී දැන් පලිගන්න එහෙම නැත්නම් දේශපාලනයෙන් අතුගාලා දාන්න කොයිතරම් ජනතාව කැමතුණත් ප්‍රිය වුණත් ඒ අය අයින් කිරීම වැඩිපුරක් 19 ව්‍යවස්ථාවේ තියෙනවා. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයේ ඉහළ යාමට හේතුව ආදායම් මාර්ග බිඳවැටීම සහ විදේශ විනිමය අහිමි වීම බව රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වෙළඳ ප්‍රදර්ශනයකට එක්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා. මේ ණය අර්බුදය ආණ්ඩුවට විතරක් කතා කරලා කරන්න පුළුවන් කාරණයක් නෙවෙයි. 2015 වෙනකොටත් වුණා, ඊළඟට 2020 වෙනකොට තව ණය අර්බුදයක් තිබුණා. අර්බුදය තවත් උග්‍ර වෙනවා. මොකද හේතුව අපිට ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් කඩාවැටලා තියෙනවා. විදේශ විනිමය නැතුව රටකට යන්න බෑ. ඒ තුල අපිට නැවත ණය ගැනීමේ ක්‍රියාවලියට තමයි යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා සයිත් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවක් තිබුණත් අද ණය ගැනීම සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් කාරණයක් නෙමෙයි. හැබැයි අපි ගන්න ණය ටික ක්‍රමානුකූලව මේ රටේ නිවැරදි සම්වර්ධන ක්‍රියාවලියකට යොදවනවාද කියන කාරණේ තමයි අපිට වැදගත් වෙන්නේ. ඔබතුමාලගේ නායකතුමාට අලුත් විවස්ථාවෙන් මොන වගේ තනතුරුද ලැබෙන්නේ? ඒ තනතුරු ගැන තාම කතා කරලා නැහැ. දැන් ඔබතුමාලම තමයි ඒවා මතු කරන්නේ, අපි නෙමෙයි. උප අගමැතිකම හම්බ වෙනවා කියලා කියන්නේ? මේ උප අගමැතිකම වල තමයි යෝජනා කරලා දෙන්නේ. අපි යෝජනා කරලා නැහැ කොහොම. නමුත් තාම නැහැනේ. ඉතින් ඔබතුමාලගේ නායකතුමාට නැහැ. ඉතින් ඒක කලබල වෙන්න එපා. ඉතින් ඔබතුමාත් කියලා දුණානේ යම් නිහඬියාවකින් ඉන්න ඕනේ කියලා ජයග්‍රහණයක් ගත්තන් පස්සේ ඒක අවශ්‍යලාට වෙයි. ඒකට පාස්කුපේ හරිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරා. ඒ සම්බන්ධයෙන් කොහොමද මතය මේ කොමින් සභාව තීන්දුවක් ගනි අවසාන වශයෙන්. පැය ගණනාවක් එතුමා ප්‍රශ්න කිරීම වලට ලක් වෙලා එතුමා අවශ්‍ය කරන පිළිතුරු ටික දීලා තිබුණා. දැන් ඉතින් බලන්න තියෙන්නේ මේ තීන්දුව මොකද්ද කියලා. වත්මන් ආණ්ඩුව මේ වනතෙක් ජනතාවගේ ජීවන වියදම පහත හෙලීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සමික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමි. මේ රටේ ජනතාවට මැතිවරණයට පෙර ආතෝ පොරොන්දු වුණා. සෞභාග්‍ය දැක්ම අනුව මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන ආකාරය පැහැදිලි කරලා දුන්නා. දැන් ආණ්ඩුව ඇවිල්ලා දැන් සෑහෙන දවසක් ගෙවිමින් තිබෙනවා. නමුත් තාම අපිට පේන්නේ ජීවන වියදම අඩු කරන්න තාම ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගන්න ආකාරය පේන්නේ නැහැ. දැන් අපි දකිනවා පරිසරයට අත තියෙන ස්වභාවයක් පේනවා. දැන් පුත්තලම් දිස්ත්‍රික්කයේ රම්සා තෙත් බිමක් වෙච්ච ඒ බිම ඒක රාත්‍රියක් වෙනකොට ඩෝසර් කරලා විසිතුරු මසුන් හදන්න සූදානම් කරනවා. ඒක නීතියක් තියෙනවා කිව්වනේ. ඒක නීතිය කෝ කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා. එහෙනම් ජනතාවගේ ජීවන වියදම අඩු කරන ඒක වෙන්නේ නැත්නම් පරිසරය ආරක්ෂා වෙන්නේ නැත්නම් ප්‍රශ්නාර්ථයක් තියෙනවා. දැන් කුඩු සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය ඉතින් අපි පැසසුමට ලක් කරනවා. අල්ලනවානේ. හැබැයි ඉතින් ওই කුඩු වල ගත්තමත් මේ හාල් මැස්සෝ කූනිස්සෝ වගේ නෙවෙයි, තෝරු මෝරුවා වගේ කට්ටිය අල්ල ගන්න ඕනේ. ඒ කට්ටිය හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්නවා. සමහරට රාජ්‍ය ඇමතිකම් වලට, සමහරට කැබිනට් ඇමතිකම් වලට, සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීකම් වලට වරප්‍රසාද වලට මුවා වෙලා මේ බිස්නස් එක කරනවා නම් ඔය කෝනිස්සෝ හාල්මැස්සෝ අල්ලලා මේ වැඩේ බේරන්න බෑ. මෙන්න දැන් ලැබුණු පුවතක්. වත්මන් රජය ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම ඡන්ද විමසීමකින් තොරව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් මාස 8 වනදා පසරු 1 දක්වා කල්තැබීමටයි කතානායකවරයා තීරණය කර තිබෙන්නේ. පත්‍රය අංක 1 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව අතුරු සම්මත ගිණුම සභාව එකඟද? සම්මතයි. न्यायपत्री अंक 2 देशीय भांडागार बिलपत आज्ञा पंक्ति अर्थी योजनाव सभा एकंगद अम्मताई कालतबीमे योजना गारु कथानायकතුමනි මා සභාව සැප්තැම්බර් මාස 8 වෙනි දින 5:01 දක්වා කල්තබන ලෙස යෝජනා කරනවා. පාර්ලිමේන්තුව ඒ අනුව පාර්ලිමේන්තුව සැප්තැම්බර් මාස 8 වෙනි දින 5:01 දක්වා කල්තබමු. ඒ අප මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවෙන් ලබාගත් සජීවී දර්ශනයි ඔබ දුටුවේ. පසුගිය ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා පවත්වා එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අසත්‍ය චෝදනා එල්ල කළේ යයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රුමි මොහොමඩ් අසීම් යන මහතුරුන්ට අද කොළඹ වහාතිකරණයේ හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර තිබෙනවා. කොළඹ වහාතිකරණ වෙනසුරු ගෙහාන් කුලතුංග මහතා ඉදිරියේ මෙම විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර අද දින මෙලෙස බහර දුන්නා. ඉන් අනතුරුව එක් විත්තිකරුවෙකු රුපියල් 10,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ළඟම ඥාතියෙකු විය යුතු බවටද නියම කළා. ඇපකරුවන් මෙම අධිකරණ බල ප්‍රදේශය තුල පදිංචි බවට තහවුරු කරන ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කළ යුතු බවටත් ඔවුන් අපරාධ ක්‍රියාවලට සම්බන්ධ නොමැති බව තහවුරු කරන පොලිස් වාර්තා ඉදිරිපත් කළ යුතු බවටද විනිසුරුවරයා නියෝග කළා. ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනාගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාව කැඳවුණු ලෙසද විනිසුරුවරයා නියෝග කර සිටියා. අධිචෝදනා පත්‍ර බහර දීමෙන් පසු අධිකරණයේ හමුවේ ඉල්ලීමක් කළ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩුවේ විත්තිකරුවන් මුල් අවස්ථාවේදී අධිකරණයේ මගහරිමින් ක්‍රියා කර ඇති හේයින් ඔවුන් නඩු විභාගය සඳහා නොකඩවා පෙනී සිටීම තහවුරු කර ගැනීම සඳහා ඔවුන්ට පොලිසිය වෙත වාර්තා කළ යුතු බවට කොන්දේසියක් පනවන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටියා. එවැනි කොන්දේසියක් අවශ්‍ය නොවන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කොළතුංග මහතා විත්තිකරුවන් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කළ අතර ඒ පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කරන ලෙසටද නියෝග කළා. ඉන් අනතුරුව රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් නම් කර තිබෙන මාධ්‍ය ආයතන 4කින් ලබාගත් වීඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි මෙවන විට මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින බවත් ඒවා ගෙන්වා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා දැනට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින එම සංයුක්ත තැටි මහාධිකරණය වෙත ගෙන්වා ගන්නා ලෙස එහි රෙජිස්ට්‍රාර්වරයාට නියම කළා. ඉන් අනතුරුව මෙම නඩුව නැවත සැප්තැම්බර් මාස 22 වනදා කැඳවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ. මේ අතර 2016 වසරේ වැලිකඩ පොලිස් වසම තුලදී අපරීක්ෂාකාරී ලෙස නොසැලකිලිමත්ව රිය පදවා තරුණයෙකු බරපතල අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය සැප්තැම්බර් මාස 17 වනදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම විත්තිකරුවන් දෙදෙනාට මේ වන විටත් කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා පත්‍ර බහර දී තිබෙනවා. ජේෂ්ඨ මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව රචනා කරන ලද ග්‍රන්ථ 8ක් එළිදැක්වීමේ උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ දින පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා අමරපුර ධම්මරක්ෂිත මහානිකායේ මහානායක අතිපූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහානාහිමියන්ගේ අනුශාසකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් බෞද්ධ දර්ශනය පිළිබඳව රචනා කරන ලද ලිපි එකතු කොට සංස්කරණය කළ පොත් 8ක් දොරට වැඩම බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණා. මහාචාර්ය අසංග තිලකරත්න මහතා විසින් රචනා කරන ලද ඉංග්‍රීසි වෙලුම් 5ක්ද සිංහල වෙලුම් 3ක්ද මෙම උත්සවයේදී එළි දැක්වුණා. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නයේ ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් මෙන්ම විද්වතුන් බොහෝ පිරිසක් සහභාගී වුණා. මෙම අවස්ථාව සඳහා Voice of Asia මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යප්පෙරුම මහතාද සහභාගී වී සිටියා. අපේ බෞද්ධ සාම්ප්‍රදායකයේ එදුමක් තියෙනවා විසරදෝව උපසංකමති. විසරද කියන්නේ තමා දන්නා දේ, තමාගේ අදහස, තමාගේ දැනුම පිළිබඳ පවත්නා आत्म विश्वास अपे असंग तिलकरत्न सूरीन वेतिन अन्न ए विशारद बव ए निसामे तुमा तमंगे अदहस शास्त्रीय लोकेट सह दार्शनिक लोकेट सीमा नकोट प्रायोगिक लोकेट अनुबद्ध करगन्ना विधिय අපි ප්‍රශංසා මුකයෙන් සිහි කරන්නම ඕන. 1952 මා තිස්ස මහාරාමයේ ඉපදුනේ. මගේ පියා ගොවිතැන කරපු කෙනෙක්. ඇත්තෙන්ම මගේ පියා ලොකු අධ්‍යාපනයක් ලබාපු කෙනෙක් නෙවෙයි. නමුත් ඒ පළාතේ හැටියට දෙමළෙන් ලියන්න, කතා කරන්න, ඉංග්‍රීසියෙන් ලියන්න ඒ වගේ දැනීමක් තිබුණා. එතුමාට තිබුණා ලොකු අවබෝධයක් අධ්‍යාපනයේ වටිනාකම් පිළිබඳ. මගෙන් හුඟ දෙනෙක් අහනවා ඇයි සර් ඔය කරදර වෙන්නේ? ඇයි තාමත් ලියන්නේ? මේ දර්ශනයේ හේතුව තමයි ප්‍රොමෝෂන් එක ගත්තට පස්සේ රිසර්ච් කරන්න ඕනේ නැහැ කියන එක. මම මේ දර්ශන කවදාකත් පිළිගත්තේ නැති කෙනෙක්. යම්කිසි ශාස්ත්‍රීය කාරණයක් පිළිබඳව නිරන්තරයෙන් හිතන්නේ නැතුව මට ජීවත් වෙන්න අමාරුයි. හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් දෙකක් ඔළුවේ තියෙනවා. තරුණ විද්වතුන්ට කියන්න කැමති ශාස්ත්‍රීය පරිශ්‍රණය කියන එකට සමු දෙන්න එපා කියන කාරණය. කොළඹ ද සොයිසා කාන්තාරෝහලේදී අද 5 නියුන් දරු උපදක් සිදු වුණා. මෙලොව එළිය දුටු නියුන් දරුවන් සියලුම දෙනා ගැහැණු දරුවන්. මේ පිළිබඳ තොරතුරු සමගින් ලොවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහසිඹලංගමුව දුම්රිය මාර්ගය අසල ප්‍රදේශවාසීන් අලිමිනිස් සහජීවන ප්‍රජාමූල්‍ය සමිතියක් පිහිටුවීම පසුගියදා සිදු කෙරුණා. හැටන් හිජ්රාපුර ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගින්නකින් එම නිවසේ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිට ඇති අතර ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට පොලිසිය සැක පළ කරනවා. ද සොයිසා කාන්තාරෝහලේ 5 නියුන් දරු උපතක් සිදු වී තිබෙනවා. මෙලෙස උපත ලැබූ දරුවන් 5 දෙනාම ගැහැණු දරුවන් වන අතර ඔවුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. කිරිනොච්චි බ්‍රාහ්මණ්ඩාරු ප්‍රදේශයේදී පාලමක වැඩ කරමින් සිටියේදී නායෑමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිරිනොච්චිය ධර්මපුරම් බටහිර 1 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. අප යලිත් හමු වන්නේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.